ප්‍රවන්තේනි සහෝදර සහෝදරයනි අද අවසේ ජීවිතයේ ලස්සන කාරණාවක් අපි මෙනෙහි කරමු. ඒ කාරණාව තමයි මේ ගෞරවය රෙස්පෙක්ට් කියන දේ. මොකක්ද මේ ගෞරවය කියන දේ? ගෞරවය තමයි අනිත් මනුස්සයා වේ මනුස්සයා විදිහට සලකන්න ඕනේ. හැම කෙනාම මේ ලෝකේ හැම දෙයකටම දක්ෂ නැහැ. විවිධාකාර හැකියාවන්, විවිධාකාර කුසලතාවය, විවිධාකාර නිපුණත්වය විවිධ තලයේ කාරණාවන් තියෙන හැමෝටම හැම කෙනාම එක සමාන නැහැ. එනිසා මේ ගෞරවය කියලා කියන්නේ අනිත් මනුස්සයා විදිහට සැලකීම. සමාජයේ තව කාරණාවක් තියෙනවා. අපි සමාජයේ සමහර මිනිස්සු පිම්බෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බලෙන් ගෞරවයක් කරනවා. කිසිම කෙනෙක්ට ගෞරවය කියන දේ බලෙන් ලබා ගන්න බෑ. ඒ බලෙන් ලබා ගන්න ගෞරවය ගෞරවය කියන එක ස්වභාවිකව මානසිකයේ හිතේ ඇති වෙන දෙයක්. ඒ නිසා ගෞරවය ඇති කරගන්න නම් ඒ ගෞරවයට වින ජීවිත රටාවක් ජීවිත ක්‍රමයක් අපි ඇති කරගන්න බල පුළුවන්කාරකම සමාජයේ තියෙන තත්වයන්ගෙන් බැහැ අපිට ගෞරවයක් කියන එක ඇති කරගන්න. ගෞරවය ඇති වෙනවා පළමුවෙන්ම ඒ මනුස්සයාගේ ජීවිතයේ විනීතකමක් තියෙන ඒ මනුස්සයා ජීවිතේ පිළිවෙලක් තියෙනවා. ඒ මනුස්සයා කරන කියන දේවල් වල ලස්සන දෙයක් තියෙනවා නරත් කරන්න දකින්න. කතා කරන වචන වල අර්ථයක් තියෙනවා. කතා කරන වචන අනිත් මනුස්සයාගේ හිතේ හැද ගන්න වචන වෙන්න. හැම මොහොතකම යහපත කියන දේ ඉස්සරහට එන ස්වභාවයක් තියෙනවා. හැම මොහොතකම ඒ මනුස්සයා සමාජය තුළ පිළිගැනීම ඇති වෙන්නේ මනුස්සයාගේ ජීවිතයේ ඒ මනුස්සයා කත ගන්න ආකාරය. කල්ට වේලාවට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ජීවිතයේ වචන ලස්සන වචන වෙන්නට ඕන. ඒ වගේ මේ මනුස්සයාගේ ගමන් විලාසය, මනුස්සයා අඳින පළඳින විදිහ හැඳුම් පැළඳුම්, ඒ මනුස්සයාගේ ඒ සහභාගි වෙන ආකාරය, තව කෙනෙක්ට සංවේදී වෙන ස්වභාවය, තව කෙනෙක්ව පිළිගන්න. අන්න මෙන්න මේ කාරණා අපේ ජීවිතය තුළ තියෙනවා නම් ඉබේටම තව කෙනෙක්ගේ අවධානය තව කෙනෙක්ගේ ගෞරවයක් අපේ ජීවිතේ ලැබෙනවා. ඒස අපි අද දවසේදී අපේ මනසට අපි මේ සිතුවිල්ල දෙන්න. ඉතින් අපි ජීවත් කරන්න උත්සාහ කරන ගෞරවය කියන දේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නම ගෞරවය අපි ජීවත් වන රටාව තුළ ජීවත් වන ක්‍රමය තුළ තව කෙනෙක් අපිට ලබා දෙන දෑක්කක් කියලා. ඒස මේ කාරණාව අපි මෙනෙහි කරමු. Veritas Asia, Singular Service.